බලමු ඊළඟට හර්ෂවර්ධන රාජ්‍ය කාලයේ සංස්කෘතික මේ කාර්යභාරය කොයි වගේද කියලා විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් යම් දිග්විජය ව්‍යාපාරයක් නිර්මාණය කරලා උතුරු ඉන්දියාවේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනගන හර්ෂවර්ධනතුමාට සාමයේ දක්ෂයෙක් වෙන්න පන්හිඳේ දක්ෂයෙක් කියන අසිපතින් පමණක් නොව ඔහු පන්හිඳේ දක්ෂයෙකු බව තමයි හර්ෂවර්ධන පිළිබඳ ගවේෂණය කරන්නන්ට පැහැදිලි වෙන්නේ. අපි බලමු හර්ෂවර්ධන යුගයේදී අධ්‍යාපන ශාස්ත්‍රය තුළ පුරුල් ප්‍රබෝධයක් නවෝදයක් ඇතුළු විශේෂම අශෝක කනිෂ්ක වගේ රජවරුන්ට සමාන ස්වරූපයකින් හර්ෂවර්ධන උත්සාහ කරලා තියෙන අධ්‍යාපන ශිෂ්‍යයේ යම්කිසි දීප්තියක් නවෝදයක් ඇති කරන්න කියන කාරණාව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම හර්ෂ කියලා කියන්නේ හොඳ උගතෙක්. ඔහු රත්නාවලී, නාගනන්දා, පියදර්ශිකා වගේ නාට්‍ය තුනක් නිර්මාණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නාට්‍ය නිර්මාණය කරණය හරහා පැහැදිලි වෙන්නේ හර්ෂගේ තියෙන සාහිත්‍යමය පරිකල්පනය කොයි වගේද කියන කාරණාව. ඒ වගේම ඔහුගේ භාෂා ස්වභාවය කොයි වගේද කියන කාරණාව. ඔහු තුළ පැවතිච්ච සාහිත්‍යමය නිර්මාණමය ස්වභාවය කොයි වගේද කියන කාරණාව ඔහු යුද්ධයට පමණක් නෙමෙයි ඔහු අසිපදර පමණක් නව ඔහු තුළ හොඳ කලාකාමී ශික්ෂණයක් හික්මීමක් තිබෙන මිනිසෙකු ඔහුගේ ශරීරය තුළ සිටියා කියන කාරණාව මෙයින් ප්‍රත්‍යක්ෂ වෙනවා. විශේෂයෙන්ම හර්ෂගේ රාජසභාව තුළ බාණභට්ට නැමැති පඬිවරයා කටයුතු කරන ඔහු තමයි හර්ෂ චරිතය රචනා කරන්නේ. ඔහු කාදම්බරී කියන කෘතිය රචනා කරනවා. ඒ වගේම තමයි ආර්යශූර පාද විසින් ජාතකමාලාව නැමැති කෘතිය රචනා කරනවා. මයුර දිවාකර වගේ පඬිවරු මේ කාලේ හිටියා. ඒ වගේම තමයි හර්ෂවර්ධන රාජ්‍ය සමයේ තුලදී නාලන්දා විශ්වවිද්‍යාලයේ දියුණුවට පත්වච්ච විශ්වවිද්‍යාලය විශේෂයෙන්ම වලබි විශ්වවිද්‍යාලය, තක්ෂිලා විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල සෞසත් අධ්‍යාපන ආයතන මේ යුගයේදී වඩාත් දියුණුවට පත් වෙනවා. විශේෂයෙන්ම ගම් 100ක ආදායමක් ලබාගෙන ගම් 100කින් ලැබුණු ආදායම නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරපු ගුරුවරු 1500ක් පමණ ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ නාලන්දා විශ්වවිද්‍යාල තුළ දසදහසක පමණ සිසුන් ප්‍රමාණයක් නේවාසිකාගාරවල නතර වෙලා ශාස්ත්‍රීය අධ්‍යාපනයේ කටයුතු මේ ක්‍රියාවන් සිදු කරලා තියෙනවා. එහිදී මේ ලැබුණු ආදායම් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවූ බවක් දක්නට ලැබෙනවා නැත්නම් සඳහන් වෙනවා. විශේෂයෙන්ම හර්ෂවර්ධන රාජ්‍ය කාලය තුළ ඔහු පිළිබඳ විග්‍රහයක් කරගත්තේ මොකද හර්ෂ කියලා කියන්නේ ඇත්තටම කවුද? හර්ෂ කියන්නේ හර්ෂක පරම්පරාවම ශිව භක්තිකයෙක්. ඒතර හර්ෂ ශිව භක්තිකයෙක් වුණත් ඔහු පසුව බුදුදහම වැළඳගත් පාලකයෙක් බවට පත් වෙනවා. හර්ෂවර්ධන රාජ්‍ය සමය තුළ කාරණාවක් ප්‍රබලව ගත්තොත් එමේ ප්‍රබල කාරණාව තමයි ඔහු ශිව භක්තිකයෙක් වශයෙන් ඉඳලා පසුව බෞද්ධයෙක් බවට පත් වෙනවා. නමුත් ඔහු ආරම්භයේදී බෞද්ධයෙක් වුණේ කොහොමද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඔබට මතකයි හර්ෂට හිටියා නංගි කෙනෙක්, සහෝදරියක් හිටියා. ඒ තමයි රාජශ්‍රී කුමරිය. ওই රාජශ්‍රී කුමරිය විවාහ වෙලා හිටියේ ග්‍රහවර්මන් සමග. නමුත් ඔබ දන්නවා මාල්වාහි දේවගුප්ත විසින් ග්‍රහවර්මන් ඝාතනය කළා. ඒ නිසා වෙන සිදුවෙන සිදුවීම තමයි හර්ෂගේ නැගණිය සහෝදරිය රාජශ්‍රී කුමරිය වින්ද්‍යා කඳුකරයට යනවා සති පූජාවක් සිදු කරලා තමන්ගේ ජීවිතය අහිමි කරගන්න. නමුත් එහිදී හර්ෂ රාජශ්‍රී කුමරියව ඉන් මුදවා ගත්තා. නමුත් අවසානයේදී හර්ෂ රාජශ්‍රී කුමරියව කනෞජයට ගෙනාවා රාජ්‍යත්වයේ බාර දෙන්න නැත්නම් කනෞජ ආධිපත්‍යය ලබා දෙන්න. නමුත් ඇය රාජ්‍යත්වයේ ප්‍රතික්ෂේප කරනවා. ඇය රාජ්‍යත්වයේ ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සේ අපිට ඇයව හම්බ වෙන්නේ නැහැ. ඇයට ඇත්තට මොකද උනේ? ඇය බුදුදහම වැළඳගෙන මෙහෙණියක් බවට පත් නැත්නම් භික්ෂුණියක් බවට පත් වෙනවා. අන්න ඒ මෙහෙණිය භික්ෂුණියක් බවට පත් වුණු මේ රාජශ්‍රී කුමරියගේ ඉල්ලීමක් පරිදි හර්ෂවර්ධන විසින් බුදුදහම වැළඳගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒදී ආරම්භයේදී හර්ෂ හීනයාන බුදුදහම වැළඳගත්ත බවක්, ඒ කියන්නේ තේරවාදී බෞද්ධයෙකු බවට පත් වුණු බවක්, පසුව හර්ෂගේ රාජසභාවට එනවා චීන ජාතික දේශාතක හිමි නමක්, ඒ තමයි හියුන්සාන් හාමුදුරු. උන්වහන්සේ හර්ෂ සමග ඉතාම සමීපව කටයුතු කරනවා. මේ ඉතාම සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් හීනයාන බෞද්ධයෙකු වුණු හර්ෂ පසුව මහායාන බෞද්ධයෙක් බවට පත් වෙනවා. එසේ නම් ඔබ තේරුම් ගන්න හර්ෂ මුලින්ම ශිව භක්තිකයෙකු වශයෙන් හිටියා. පස්සේ හීනයාන හෙවත් තේරවාදී බෞද්ධයෙක් බවට පත් වෙනවා. පසුව ඔහු හියුන්සාන් හිමියන් ඇසුරු කිරීමට කටයුතු කිරීම නිසාවෙන් මහායාන භක්තිකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ හර්ෂවර්ධන රත්තුමා විසින් ගංගානම් ගංගා යුර දිගේ විශේෂයෙන්ම වෙහෙර විහාරස්ථාන දහසක් පමණ ඉදි කරමින් බුදුදහමේ
සුවිශේෂමය කාල පරිච්ඡේදයක් බවට මේ යුගයේ පරිවර්තනය කිරීමට අනුග්‍රහය ලබා දීලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම මගීන් සඳහා විශ්‍රාමශාලා, දානශාලා, ආරෝග්‍යශාලා ඉදිකළ බව සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයට බැලුවාම හර්ෂවර්ධන යුගය තුල වෙහෙර විහාරස්ථාන දහසක් ඉදිකරන මට්ටමට පරිවර්තනය වීමෙන් මගියන් සඳහා විශ්‍රාමශාලා, දානශාලා, ආරෝග්‍යශාලා නිර්මාණය කිරීමෙන් පැහැදිලි වෙන්නේ අර අශෝක යුගයේදී දුගී මගී ආචකයන් සඳහා නිර්මාණය වුණු ඒ ශාසනික මේ ආගමික මේ කාර්යභාරය හා සමාන කාර්යභාරය කර්ෂයට උත්සාහ කරලා දෙනවා කරන්න කියන එක. එමෙන්ම හර්ෂවර්ධනතුමා බෞද්ධයෙක් විතරක් නෙමෙයි, ඔහු අන්‍යාගම් වලට ගරු කරපු අන්‍ය මතවාද වලට ඇහුම්කන් දුන්නු පාලකයෙක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔහු ඇවිල්ලා බෞද්ධයෙක් වූ පමණින් අනිත් ආගම් ගරහන, අනිත් ආගම් වලට වදහිංසා පමුණු, අනිත් ආගම් වලට පීඩනයක් එල්ල කරපු පාලකෙක් නෙමෙයි, ආගමික සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරපු පාලකෙක් වශයෙන් අපිට හර්ෂව හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දේවාල තනා දීමට කටයුතු කර බවට සාධක රාශියක් ලැබෙනවා. ඒ වගේම තමයි හර්ෂවර්ධන රජතුමා විසින් ආගමික සම්මේලන දෙකක් පවත්වනවා. ඒ ආගමික සම්මේලන දෙකක් පැවැත්වනකොට අපිට විශේෂයෙන්ම සූර්ය වන්දනාව සිදු කරන භක්තිකයන්, ශිව වන්දනාව සිදු කරන භක්තිකයන්, බ්‍රාහ්මණ භක්තිකයන් මේ සියලු දෙනාට මේ කටයුතු වලට, මේ සම්මේලන වලට ඔහු ආරාධනා කරලා තිබෙනවා. අන්‍යාගම් ඉවසු, අන්‍යාගම් ගරු කරපු, අන්‍ය මතවලට ඉඩ ප්‍රස්තාවක් ලබා දුන්නු පාලකෙක් වශයෙන් හර්ෂවර්ධනතුමා හඳුන්වන්න පුළුවන්. අපි මෙහිදී මූලිකව කතා කරන සම්මේලන දෙකක් තියෙනවා හර්ෂ යුගයේදී සිදුවන. ඉන් එක් සම්මේලන තමයි කනවුට් සම්මේලනය, නැත්තම් කන්‍යා කුබ්ජයේ කේන්ද්‍ර කරගෙන පවත්වන සුවිශේෂ දින 21ක් තිස්සේ පවත්වන විශේෂ ආගමික සම්මේලනයක් බවට දාර්ශනික මතවාද චින්තනයන් අවදි කරගන්න විවිධ උගතුන්ට වියතුන්ට මේ ස්ථානට ඇවිල්ලා තමන්ගේ මතවාද සංවාද සාකච්ඡාව ලක් කරලා මේ ධර්මයන් පිළිබඳව පවතින චින්තනයන් අවදි කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිමක් නිර්මාණය කරපු සම්මේලනයක් වෙනවා. අපි මේකට කියනවා කනවුච් මුල් කරගෙන තිබුණු නිසා කනවුච් සම්මේලන තම කන්‍යා කුබ්ජේ මුල් කරගෙන පැවති මේ සම්මේලනය. විශේෂයෙන්ම මේ සම්මේලනයේ පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ රාජසභාවට පැමිණ තමන් සමග වඩාත් හිතවත් වුණු හියුන්සාන් නැමැති භික්ෂුවට ගෞරව කිරීම සඳහා තමයි මේ කනවුට් සම්මේලනේ පැවැත්වුවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් හියුන්සාන් හිමියන්ගේ වාර්තාවට අනුව මේ සම්මේලන දින 21ක් තිස්සේ පවත්වලා තිබෙනවා. මෙය ගංගානම් ගංගා නදී තීරේ ඉදිකරන ලද අඩි 100ක් පමණ උස විශේෂ ආරාමයක් තුල තමයි මේ සම්මේලනය පවත්වලා තියෙන්නේ. අඩි 100ක් පමණ උස් වේදිකාවක් මත නිර්මාණය කරන ලද ආරාමයක් තුල තමයි මේ සම්මේලනය පවත්වලා තියෙන්නේ. ඒ සඳහා භික්ෂුන් වහන්සේලා 4000ක පමණ පිරිසක්, ඒ වගේම බ්‍රාහ්මණ හා ජෛන පූජකවරුන් 3000ක පමණ පිරිසක් සහ රජතුමාට පක්ෂපාතිව කටයුතු කරපු ඇමතිවරු සහ ප්‍රාදේශීය පාලකයන් 20 දෙනෙකු පමණ මෙම කටයුතු සඳහා සහභාගී වෙලා තිබෙනවා. එතකොට මේ හැම කෙනෙක්ම මෙතන සංවාදයට, විවාදවලට තමන්ගේ මතවාද නිර්මාණය කරන්න එහිදීම සම්මේලනයේදී මූලිකත්වයෙන් කටයුතු කරලා තියෙනවා. සෑම දිනකම පෙරහැරක් පවත්වා ඇති අතර හර්ෂවර්ධන රජතුමා එහිදී ශක්‍ර දේවේන්ද්‍රයා වගේ සැරසිලා මේ ස්ථානයට පැමිණි බවත්, එහෙම නැත්නම් හර්ෂ රජතුමා මේ පෙරහැර සඳහා ඇවිල්ලා තියෙන්නේ ශක්‍ර දෙවියන් වගේ ලස්සනට ආභරණ වලින් අලංකාර වෙලා පිළිවෙලට සැරසිලා ඇවිල්ලා තිනවා. ඔහුගේ හොඳම මිත්‍රයා තමයි භාස්කර වර්මන්. මේ භාස්කර වර්මන් මේ උත්සවයේදී පෙරහැරේදී බ්‍රහ්මයාමෙන් සැරසී පෙරහැරට සම්බන්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතර හර්ෂවර්ධනතුමා මේ පෙරහැර සඳහා සහභාගී වීමේදී විශේෂයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රයා වගේද, ඒ වගේම තමන්ගේ මිත්‍ර භාස්කර වර්මන් බ්‍රහ්මයා වගේ සැරසී පැමිණි බව සඳහන් වෙනවා. එෙහිදී හර්ෂවර්ධනතුමාට චාමර සලමින් භාස්කර වර්මන් රජතුමා කටයුතු කළ බවක් දක්වන ලැබෙනවා. විශේෂයෙන්ම මේ පෙරහැර අවසන් වෙන්නේ කනවුච් නගරයේ අර අපි මුලින් කතා කරපු අඩි 100ක් පමණ උස නිර්මාණය කරපු ආරාමයේ තුල පවත්වන විශේෂ බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. ඒ බුද්ධ ප්‍රතිමාවට මේ රණින් නිර්මාණය කරපු රජතුමාගේ ප්‍රමාණ පමණ උස මේ බුද්ධ ප්‍රතිමාවට විවිධ ආභරණ වලින්, සියලු දේවල් වලින් ආභරණ ආදී දේවල් මේ ප්‍රතිමාවට පිළිගන්වලා, ඒ පිළිගන්වලා ඒ කටයුතු සියල්ල නිමවීමෙන් පස්සේ තමයි මේ සම්මේලනයේ මේ කටයුතු කෙලවර වෙන්නේ. විශේෂයෙන්ම පූජාව අවසානය ආගමික සාකච්ඡාවක් පවත්වලා තිනවා මේ පැමිණ ඇමතිවරු, රජවරු,
භික්ෂුන්වහන්සලා බ්‍රාහ්මණයෝ ඊළඟට ජෛන ආජීවක පූජකවරු මේ සීල් දන අතර මේ සංවාදයක් පවත්වලා තිබෙනවා. 21 වෙනි දිනේදී විශේෂ සිදුවීමක් වෙනවා. ඒ තමයි 21 වෙනි දින සම්මේලනයේ පැවති ස්ථානයේ තිබූ විහාරයන් විහාර භූමිය බ්‍රාහ්මණයන් විසින් ගින්නක් ඇති කරමින් ඒ සම්මේලනයේ නිමාවටපත් කරලා තිබෙනවා. ඒ වගේම තමයි හර්ෂවර්ධන කාල පරිච්ඡේදයේ පවත්වන තවත් සුවිශේෂ සම්මේලනය. ඒ තමයි ප්‍රයාග සම්මේලනය. හර්ෂවර්ධනතුමාගේ පාලන සමය තුළ ප්‍රයාගයේ වර්තමාන අලහාබාද් නගරයේ කේන්ද්ර කරගෙන මේ දින 75ක් තිස්සේ පවත්වන සුවිශේෂ සම්මේලනයක් මේක. මේක මොක්ෂ පරිෂත් නමින් හඳුන්වන මේක අවුරුදු 5කට වතාවක් පවත්වපු නිසා මේකට පංචවාර්ෂික මහා දානය කියලා මේක හඳුන්වනවා. විශේෂයෙන්ම බුද්ධ ප්‍රතිමාවක්, සූර්ය ප්‍රතිමාවක්, ශිව ප්‍රතිමාවක් සඳහා පුද පූජා පැවැත්වීම තමයි මෙහි ආරමුණ වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම හර්ෂවර්ධනතුමා අවුරුදු 5ක් තිස්සේ එකතු කරගත්ත ධනය දුගී මගී යාචක ආදීන්ට මෙහිදී පිරිනැමු බවත් විශේෂයෙන්ම හේඋන්සන් ආමඳුරෝ සඳහන් කරන උන්වහන්සේ පවා මේ පූජාවට සහභාගී වුණු බවත් උන්වහන්සේත් මේ පූජාව දැක්ක කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාදාමය වසර 5කට වතාවක් පවත්වන නිසා මේ පංචවාර්ෂික මහා දානය කියන නමිනුත් මෙය හඳුන්වනවා. විශේෂයෙන්ම හර්ෂවර්ධන යුගයේදී මෙලෙස මේ ආකාරයට සංස්කෘතික මේ ඉතිහාසය තුළ ආගමික ඉතිහාසයට පුළුල් ප්‍රබෝධයක් ඇතිවෙන මේ තමයි අවසාන වතාවට උතුරු ඉන්දියාව තුළ පාලකයෙක් බුදුදහම වෙනුවෙන් දක්වන අනුග්‍රහය. අවසාන වතාවට නැත්නම් අවසන් බෞද්ධ අධිරාජ්‍ය වශයෙන් ඉන්දියානු ඉතිහාසයේ සඳහන් වෙන්නේ හර්ෂවර්ධන රජතුමා. ඉතින් හර්ෂවර්ධන රජතුමාගේ කාල පරිච්ඡේදය තුළ සිදුවන මේ සුවිශේෂ ක්‍රියාදාමයට තවත් විශේෂ කාරණා කීපයක් එකතු කළොත් එහෙම ඒ තමයි විශේෂයෙන්ම හර්ෂවර්ධන රජතුමාගේ කාල පරිච්ඡේදයේදී රාජ්‍ය ආදායමෙන් හතරෙන් එකක් විශේෂයෙන්ම ශිෂ්‍යත්ව ආදිය ලබා දෙමින් ආදායමෙන් හතරෙන් එකක් මේ ඒව එකතු කරලා ශිෂ්‍යත්ව ආදී දේවල් ලබා දෙමින් උගතුන්ට ආගමික කටයුතු වල නිරත වෙන්න, අධ්‍යාපනයේ ශාස්ත්‍රීය කටයුතු වල නිරත වෙන්නට අවශ්‍ය කරන රාජ්‍ය අනුග්‍රහය හර්ෂ විසින් ලබා දුන්නු බව සඳහන් වීමෙන් පැහැදිලි වෙන කාරණාවක් තමයි මේ යුගයේ තුළ අධ්‍යාපනික සාහිත්‍යමය සංස්කෘතික මේ ශ්‍රේෂ්ඨවල පුළුල් ප්‍රබෝධයක් නවෝදයක් ඇති වෙන්නට මේවා හේතු වෙනවා. ඉතින් මේ ආකාරයට හර්ෂවර්ධන යුගය අසිපත පමණක් නොව පන්නිදට අවදි කරගත්ත යුද්ධයේ පමණක් නොව සාමේද ජයග්‍රහණයක කාල පරිච්ඡේදයක් වශයෙන් හර්ෂ යුගය අපිට හඳුනා ගන්නට පුළුවන්. එසේනම් ඔබට අපි ආරාධනා කරනවා හර්ෂ යුගය පිළිබඳ පුළුල් පරිසරයක්, පුළුල් පරිචයක් ගවේෂණාත්මකව අධ්‍යයනය කිරීමේදී මේ කාරණා සියල්ල ඔබ එකතු කරගන්න. විශේෂයෙන්ම ඔබට විභාගයේදී ලකුණු 16ක ප්‍රමාණයක්, විශේෂයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රය වගේම තමයි අපිට කෙටි වහුවරණ ප්‍රශ්න පත්‍රය තුලත් මේ ස්ථාන පිළිබඳව, මේ කාරණා පිළිබඳව අපිට ලකුණු ලබා ගන්න අවශ්‍ය කරන නීතීන් තිබෙනවා. එහෙනම් ඔබට මේ හර්ෂවර්ධන යුගයේ කන්‍යා කුබ්ජයේ කේන්ද්‍ර කරගෙන ගොඩනගෙන උතුරු ඉන්දියාවේ සකල උත්තරාපත නාතවත් සකල උත්තරාපත ස්වාමි නමින් හඳුන්වන හර්ෂ යුගය දේශපාලනික ඉතිහාසයේ මෙන්ම සංස්කෘතික කාර්ය සාපල්ලේ වඩාත් වැදගත් කාල පරිච්ඡේදයක් බව ඔබට මේදී තේරුම් ගත හැකි බව අවබෝධ කරගත යුතුයි. එසේනම් ඔබට මේ හඬ පටය හරහා ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන දැනුම වර්ධනය කරගන්න. නමුත් ඔබට ගොඩක් ස්තුතියි.